ඒ වචන භාවිතයේ වරදක් තිබුණා. ඒ හැමගෙම සමා වෙන්න කියලා කනගාටුව ප්‍රකාශ කළා. පස්සේ කාමරක් රිමන්ඩ් බන්ධනාගාරයේ හිටියා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉස්සරහවර. කොහෙටද ගියේ? ඔව්. හිදස් කළා. නඩුව ඉවර වුණා. අතරම ඒ වචන භාවිතයේ වරදක් තිබුණා. ඉතින් ඒක නිසා ඒකට විරුද්ධව නීතිපති දෙපාර්තමේන්තුවෙන් නඩුවක් ගොනු කරලා තිබුණා සහ අපි ජිනානන්ද හම්දුරෝ පැමිණිල්ල කරලා තිබුණා බෞද්ධ කොමසාරිස් පැමිණිල්ල කරලා තිබුණා. ඉතින් ඒ අය පැමිණිලි ඉවත් කරගත්ත අපේ සමාව ඉල්ලීම සලකලා බලලා ඒක හොඳ දෙයක් ඒක කාරුණික දෙයක්. ඉතින් මම හිතනවා ඒ වචනවල වරදක් තිබුණා කියලා. ඉතින් ඒ වරද පිළි අරන් ඒ හැමගෙම සමා වෙන්න කියලා කනගාටුව ප්‍රකාශ කළා. මම හිතන්නේ අපි සමාජ දේශපාලනය කරන අය විදිහට වරදක් වුණොත් ඒකට ඒක ප්‍රකාශ කරන්න ඕනේ. මාසේ කාමරක් රිමන්ඩ් බන්ධනාගාරයේ හිටියා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒකත් අවස්ථාවක් විදිහට සලකනවා. ඉතින් ඉදිරියේදී පෙර පරිදිම මගේ YouTube channels වල කටයුතු කරන්න කිසිම බාධාවක් නැහැ. කිසිම කොන්දේසියක් නැහැ. නමුත් එකම දේ ආගම් සම්බන්ධයෙන් කතා කරනකොට ටිකක් පරිස්සමින් කතා කරන්න කියන දේ අවවාද කරා. ඒක පිළිගත්තා. ඒ කියන්නේ ඔබතුමා යම්කිසි ප්‍රසිද්ධියක් බලාගෙනද මේක කරේ? නැහැ, මම ආගම් සම්බන්ධයෙන් මට විවේචනයක් තිබුණේ රාජ්‍ය ආගමට සම්බන්ධ වීම සම්බන්ධයෙන් මම කතා කරේ. රාජ්‍ය ආගමෙන් අයින් වෙන්න ඕනේ, ආගම ස්වාධීන කණ්ඩායමක් විදිහට ආගමිකයන් වැහිසිරෙන්න ඕනේ කියලා. ආගම රාජ්‍යයට බලපෑම් නොකළ යුතුයි කියන තැන තමයි මගේ අදහස තිබුණේ. ඉතින් ඒක සංවාදයේ දිගදුර ගිහිල්ලා විවිධ අයත් එක්ක තර්ක විතර්ක වලට පැටලිලා ඉතින් මගෙන් ගිලිහුණු වචනයක් ඒක. ඒ වචනේ වැරදි. නමුත් මගේ ඒ මුල් අදහස හරි. ඒක මං දිගටම ක්‍රියාත්මක කරනවා. මට පුළුවන් විදිහට ඉතාමත් පරිස්සමින් සහ සීමාවන් නැතුලේ ජනතාව වෙනුවෙන්. බුදුදහම කියන්නේ හැමෝටම අනුකම්පාව දක්වන, කරුණාව දක්වන. මේ වෙලාවෙත් අපිට ඔප්පුනේ ඒකයි. මහානායක හාමුදුරුවන් වහන්සේලා සහ සියලු දෙනා ඒ ගැන කල්පනා කරලා අපේ ඉල්ලීමට ඉඩ දුන්නා. නැත්තම් මට ඇත්තරම ලොකු මිලක් ගෙවන්න සිද්ධ වෙනවා මේ අවස්ථාවේ. බොහොම ස්තුතියි. කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ